ලේසිද? ලේසිද කියලාත් අහනවා. ලේසි කියන්නේ අම්මේ ලේසිම ලේසි. ආයතින් පාස් තමයි. උඹාර පෑනේ නේද ලිව්වේ? ඌ ඒ පෑනෙන් තමයි ලිව්වේ. ඔයා බයිලතෝ ඉන්නකෝ අම්මේ. එහෙනම් කමන්නේ. හරි හරි විශාල දෙන්න තව කල් තියෙනවනේ අම්මේ. මේ එක නෙමෙයි මට බඩගිනි. කන්න මොනවද තියෙන්නේ? ළඟයි පාස් ඇති නේද? අයියෝ අම්මේ ඔය බය නැතුව ඉන්න. මම අර පෑනෙන් ලිව්වේ අනිවාර්යෙන් එක්සෑම් එක පාස් අම්. ආයෙත් එතන ඉහළ අහන්න දෙයක් නැහැ. පාස් තමයි. ඕවෝ ඒ වගේ ලිව්වා නම් කොහොමද තිබාගේ පාස් වෙන්න ඉපේ? ඒකනේ මම මේ තකානියක් ගිහින් ලොව මතුරගෙන ආවේ. දැන් රිසල්ට් ආවට පස්සේ ගිහිල්ලා බාරේ ඔප්පු කරන්න ඕනි. සුදු මේ මේ රිසල්ට් ඇවිල්ලාලු. මට දැන් ලතා කියුවේ. බලහම ඕකෙන් ඉක්මනට බලලා කියහක්කෝ. හරි හරි අම්මේ මම මේ බලනකම එක සබ්ජෙක්ට් එකයි පාස්. ඒකුට එක තේරෙන්නේ ජාර් පොට කිව්වනේ මං අහන අහන සැරේට පාස් අම්මේ පාස් ලේසි ලේසි කියලා. ඕ බන් දැන් උඹ පේරනේ. ඉතින් අම්මේ කපු මහත්ය තේරුම් කරලම කිව්වනේ මේ පෑනෙන් ලිව්වොත් නම් ළමයෝ කවදාවත් එක්සෑම් එක ෆේල් වෙන්නේ නැහැ පාස් වෙනවා මිසක් කියලා. මං ඉතින් පාඩම් කරන්න ගියේ නැහැ. මම මට හිතෙන එක ලිව්වේ. කවුද හිතුවේ ඉතින් මෙහෙම ෆේල් වෙයි කියලා? ඒ කියන්නේ උඹ පෑනකට මැතුරුවා කියලා උඹ පාඩම් කරලා නෙවෙයිද විභාගෙට ගියේ? නෑනේ මේ වගේ කොම්මදිට කනුවා. තොට බත් කන්න දෙනවට මට ගහන්න ඕනේ. එක අතකට දෙයියන්ටවත් බෑ බං උඹේ මෝඩකම යවන්න. දෙයියන්ටවත් බෑ. අම්මේ එතකොට බාරේ ඔප්පු කරන්නේ. බාරේ? බාරේ කියන්නේ නැහැ මං උඹට. අයෝ බාරේ.